හොඳයිදපතේ එහනම් දැන් අපි සාකච්ඡා කරන්න සෝදානා වෙන්නේ තවත් මේ ආකාරම් අපි පෙර කොට ස්තුලින් සාකක්්ෂා කළලා වගේම ප්‍රශ්න කීපයක් හොම වැතකත් ප්‍රශ්න කහිපයක් මේ පාදම ආශරයෙන් අපිට විවිධස්ථානවලදි ආපු නාමයන් ආපු විධ ප්‍රදේශයන් පුද්ගලයන් වගේ විධසිදුවීම් මුල්රගෙන තමයි මේ ප්‍රශ්නත් ගොඩනැගල තිය හ අපි මුලිම බලමු අපට ලැබෙන තිස් එක්වැනි ප්‍රශ්නය. ්‍රේරේය අනු කවරෙක් ද ඔහු ඉටු කළ රාජකාරී මොනවාද. ප්‍රේරේ අනු කවරෙක් ද ඔහු ඉටු කළ රාජකාරී මොනවාද. හොඳයි කවදු දුවේ පුතේ මේ නමින් හඳුන්වන්නේ ප්‍රේරේ කියල හඳුන්වන්නේ. අපි හොඳින්ම දන්නවා අපේ රටට ආපු නද. අපේ රටට පැමිණි මේ පෘතුගේී සිජාදකයන් අතරින් විශේෂතනතුරක් තවත් තවත් විශෂ නාමයක්. මියුණ දගල එක් තමයි මේ ප්‍රේරේ කියලා හඳුන්වන්නේ විශේෂම මෙයාට සේවාවන් කීපක් තැවරිලා තිබ්බා එතකොට ඒ අතරින් අපි කියන විශේෂ මේ පෘතුගීසි ප්‍රදේශවලින් බදු හා සේවාවන් මෙ මේ දේවල් රැස්කරගැනීම බදු සේවාවන් මෙ දේවල් රැස් කර ගැනීම ඒවගේම තමයි අපි කෙන ගම්වලින් මේ කියන්නාව විවිධ දේවල්ක්්‍රැස් කර ගැනීම මෙදවල් එක්රැස් කල් එක් ලිපි ගොුණුවක් මොහෝ සකසන්න ඕනේ. මේක අපි හැඳින්නවා තෝම්බු කියන නමි. ඉතිං ඔන්න මේක තමයි මෑරතිබ සවිශාලම කාරය මීට අමතරවත් මෙයට තවතව සේවාවන් එබ්බා පැහැදිලියුම් අපි කියනවා මෙයාවාරායන් වලින් තොටුපලවල් වලින් මේ රේගු බදුු අය කරගන්නට අවශ්‍යයි. ඒවගේම පැරණි බදු මේ රජේ විසින් ගෙවයුතු රජයට ගෙවිය යුතු දේවල් විශේෂයෙන්ම අන්නම ඒ පිළිබඳවත් හොයල බලලා. පැරණි බදුුත් අයගර ගැනීම සිද්ධ කරන්න ඉතිං හු මේ වගේ සුවිශාලකාය භාරයක් පැහැදිලිබම මේ ප්‍රේරේ කියන පුද්ගලයාට පැවරිලා තිබ්බා ඒනන් මේ තොළ තුරු පිළිබඳව අපිට පැහැදිල විස්තර කරන්න පුළුවන් මෙතැනදදි ඔහුගේ රාජකාරිතමයි විශේෂයෙන් මහන්නේ එක වැදගත් ප්‍රේරේ කියන කෞුද කියලාහනෝ විශේෂයෙන්යගේ රාජකාරී ටික අපි මෙතනද ලියා දක්වන්නට ඕනේ එනිසා මොලින්ම අපිට ප්‍රශ්නයක් කොටස් දෙකක් තියෙනවා කියන අවබෝධ වෙනවා නේද මේ පුද්ගලයක් කෞුද කියන එකත් හඳුන්වන්න නොනිි වෙනමම.ඒවගේම ඔහු රාජකාරිත් හඳුන්වන්නට ඕනිකොට තමයි අපිට සම්පර් ලකුණු මේ ප්‍රශ්නයට ලැබෙන්නේ. හොඳ එනම් අපි දැන්සාකච්චා කරපු දේවල් පැහැදිලිව එකෙන් එක ලියා ගැනිමු. එනම් අපි පැහැදිලිව දැන්ලියාගනිමු, ප්‍රයිරයනෝ, පේර යනු මෙරටට පැමිණි මෙරටට පැමිණි විඩෝර්ද පැසෙන්ද විඩෝර්ද පැසද නිලධාරියකි. දොළපතල්ට මතකයි අපි පෙර කොට තුති බො පහැදිලියුේ විඩෝර්ධ පැසන්දා කියන නිලධාරයා පිළි බඳව සාකච්ඡා කලා. රැඟ පිලියාගනිමු ඔහුගේ රාජකාරිය කුමක්ද කියලා. පෘතුගීසිී ප්‍රදේශවලින් පෘතුගීසි ප්‍රදේශවලින් බදු හා සේවාවන් සේවාවන් ලබාගැනීම ගම්වලින් හාගම්වලින් නිෂ්පාදන ලබා ගැනීම ඔන්න මොහුකරන ප්‍රධානතම රාජකාරීතමයි අපි මේ පිව වේදුවේ පුතේ මොහමොකක්ද කරන්නේ පෘතුගීසි ප්‍රදේශවලින් පැදිලිවම බදු හා අනෙකුත් සේවාවන් මේ දේවල් ලබාගන්නඒ වගේම ගම්වලින් නිෂ්පාදන මේ දේවල් ලබා ගන්න හොඳයි දෙ මොහුගේ සේවාව පැහැදිලි අපි මේනගට ලියාගන්නෝ මෙතැනටම මොහු කරන ලද සෙසු සේවාවන් ටකත් මොකද ඒටිකක්ත්ව අදගත් මහුගේම සේවාවෙන් වල සේවාවන් වල ස එන පිළියමු සෙසු සේවාවන් සෙසු සේවාවන් අපි පැහැදිලිව කියන පුළත් සෙසු සේවාන් විදිහර තොටුපළලවල්වලින් වරායවල් වලින් හෙද බදුු අයකර ගැනීම පිළියමු අපිකිින රේගු බදු තොටුපලවල් වලින් හා වරයිවලින් බදු අය කර ගැනීම බදු අය කරගැනීම පැහැලිව පිරිදක්වන්න පුළුවන් කරුණාක් විදියටට තොඩු පලවල්වලනි සහ වරායවලින් බදුු අයකර ගැනීම. ඒගේම මොහුට තව කාරයක් තිබ්බා නව ආදායම් මාර්ග සොයා බැලීමක. නව ආදාය මාර්ග ඔහු විසින් හොයාගන්නට අවශ්‍යයි එකත පිළියමු නව ආදායම් මාර්ග, යා ගැනීම හොඳයි. මී අම්මතර අපිට තවත්්‍යයක් කියන්න බුලන් පැහැදිලිවම එතකොට අපිට පහැදිලිවලියන්න පුළුවන් රජයට ලැබිය යුතු මේල පිසා කච්ඡා කලා මේ පිළිබඳව හොඳේ එනා පිළියමු රජයට ලැබිය යුතු. පැරලි බඳු. ැර බදු අයකර ගැනීම අයකර ගැනීම හොඳයි දැන් මෙතනදි පැහැදිලිව සෙසු සේවාවන් තුනකුදලියාගත් ඒවාගේම දපුති මෙතනදි තවදයක් වදගත් අපි කියපුව මේ ප්‍රධාන කාර්ය ගත්තර පස්ස අපි පරෘදුගේසි ප්‍රදශවලින් ඔොහු බදු හාස ඒවාවල් ලබා ගැනීම මේ ඒවාගේ ගම්වලනුත් මිනිෂ්පාදන ලබා ගැනීම මේ පිළිබඳව ඔහු විශේෂ දෙයක් කර. එකත් අපි මෙතනටම එකතු කරගන්න පුුව විශේෂම අපි කියන මුොහු තෝම්බු අපි මම පෙරත් සඳහන් කර ලේකම් ගොුණුවක්. ඕන ලේකම් ගොනුවක් නැත්තම් අපි කෙනවා තෝම්බු සැකසීම තමයි බොහොට විශේෂයෙන්ම පැවරිලා ති බේනිසා අපි ඒ එකත් බොහොම වැදගත් අපි මෙතනටම එකතු කරගනිමු ඒහොටසත් අපිට කියන්න පුළුවන් මේ දැන් කියපු විස්තර ඔහු මේ කියන්නාව දේවල්ව වලින් පැහැ දෙලිවම තොරතුරු ගන්නේ එනම් මේවායින් ලබා ගැනීම පිළිබඳව අපටිකන් ්ලන් තොරතුරු ඇතුළත් කර තොරතුරු ඇතුළත් කර ලේකම් ගොනුවක් ලේකම් ගොනුවක් එකට අපි කියන නම ප්‍රධානවම සඳහන් කළා ලේකම් ගුණුවක් නැතාපිකෙන පැහැදිලිවම තෝම්බුව තෝම්බුවක් සැකසීම දැන් වඩාත් පැහැදිල්ලි අපි සාකච්ෂා කරගත්ත කරුණ පිළිබඳ වෙන ත් අපි බලමු පිළිතුර පැහැදිලියව මහනවා ප්‍රේරේයනු කවරෙක්ද සහ ඔහු වෙසි නිටු කනලද රාජකාරිී මොනවද කියතමයි ප්‍රශ්නය හ ද්‍රක් මොලින්ීම හඳුනාගත්තා ප්‍රේරේ කියලා කියන්නේ මෙරටට පැමිණි විදෝර්ධ පැසෙන්දා නිර්ධාරයක වගේ විශේෂම අපි කියනුනේ මුහතමයි ප්‍රථමයම පැමිණි විදෝධ පැසන්දා නිලධාරය දොළපුතාට එකක් මේ ගයන්නාව නිර්වාචනයටම එකතුරගන්න පුළුවන් අපි ලියාගනිමු මෙතනම මේරටිට පැමිණි ප්‍රත්්ධම පවිදෝධ පැසේද. අපිට විස්තර කරන්න පුළුවන් හොඳ මාකාරයෙන් විස්තර කිරීමතමයි වැදගත්වෙන් අපි දන්න සියලු කරුණු අප උත්තරයට එකතු කරගන්න පුළුවන්න්නං මොකද මෙහි ඒ අදාල පොද්ගල පිළිබඳවත් ඔගේ රාජකාර පිළිබඳවත්හන නිසා අපි බොහොම හොඳින් අනෙකුත් அදාලවන karණුත් මේ සඳහාම, සම්බන්ධ කල් එකතු කරන්න පුළුවන් අන්න පිලිස්තුර තවත් සාර්ථකයි තේනිසාතමයි මමත් මේ තවත් දේවල් වරපුතලක සාකච්ඡා කරන්න ගම එකතු කරගත්ත. එනා අපට ප්‍රේරේ කියන පදේ පිළිබඳවගත්තට පසත් මෙරට ආපු ප්‍රථම විදෝධ පැසෙන්න්දා නිලධර්ියහලා පිට කියන්න පුළුවන් ඒවාගේ තමයි යහො පපුෘතුගී ප්‍රදේශවලින් බදු හා සේවාවන්න අයි කිරීම කරගැනීම ඒවිතරක්න මේ ගම්වලින් මේ විධ නිෂ්පාදන ලබා ගැනීම් මේ පිළිබන්ධව තොරතුරු ඇතුළත්. ලේකම් ගොනුවක් සකස් කරනවා. ඒ අපි හඳුන්නවා නැත්තං තෝම්බුව කියලෙ නම් මේ තෝම් ගෝසකස්කිරීම හට තිබ ප්‍රධානම කාර්තාාවය වනා. එතකොට ඊට අම්මතරෝ ගත්තරපස්තම අපික මහට තියෙන්න්නව සෙසු කාරයන් මොනවාද කිය පලවිනි අපපුත් හෝටු පොලවල් ඒවගේමවාරායන්වලින් බදු අයකර ගැනීම හට තිබ රාජකාරයක් විශෂෙන්ම මේ රේග බදු අප ඒකත් මෙතන ලියමු අයකර ගැනීම. ේගු බදදු කෙලපිකයන්න පුලුවන් එතනදී. හොඳයි. ඒවගේම තමයි නව ආගායම් මාර්ග, සොයා ගැනීමත් ොහොට තිබ්බ කාර්යක් නේදදැන් පවතින ආදායම් මාර්ගවලට අමතරව තවත් මනාද අපිට මේ ආර්ථකය දියුණු කරගන්නට ගේන්න පුළුවන් ආදායම් මාර්ගය දල පුතල්ල හොඳින්ම දන්න කන්නක් තමයි මේ පෘතුගීසි නිතර මුත්සා කළේ තමන්ගේ මේ කැන වියදම් අඩු කරගෙන පුළුවන් තරන් ආදායම් වැඩි කරගන්න. ඉතින් ඒ සංකල්පය මත විශේෂයම මේ විදෝධ පෑසෙන්දා වගේ තනතුරක් පත්වෙනට තේකරුණ බොහෝසෙන් හේතුසාදක වුණා ඉතිං මේ දේවල්ලෙක් ආදායම් මාර්ගනවා දෑමාගස්යා ගැීම ඔහොට තිබ වගකීමක් වුණා රජයට ලැබියයුතු පැරණි බදුු අයකර ගැනීම රජයට යම්කිසි ආකාරයකින් යම් කිසි හේදු සාධක මත බද්දක් ලැබුණේ නැත්නම් යම්කිසි ලැබ යුතු තැනකදී අන්න ඒ පැරණි බදු පවා හොයල බලල නැවතා අය කර ගැනීමක් මුොහු විසින් සිද්ධ කළයිතින් මේ වගේ සේසු කාර්තාව්‍යන් සප්‍රධහන කාර්තාවයන් කීපයක්ම මුහුට තිබ්බා මේ විදි ජිටු කරන්න ඉතින් ඔන්න අපට බොහම හොදින් පැදිලි වෙනවා මේ විස්තරකිරීම තුළින් ඒ එක්ෙක් කරුණු පිළිබඳව විශේෂයම මේ ප්‍රයිරේ කියන නාමය නැත්තං ප්‍රේදේ කියන තනතුර පිළි බඳව හොඳයි එදැනුමත් එක්ක හොඳ පැහැදිලිකරීම කොත් අපේය කරගත් තා පැදිලිව. සියලුකාරුණු කිසිමු අඩුවක් නැතුව ලියාගත්තා. එනම් අපි අමු ඉළඟ ප්‍රශ්නයට දවෙපුතේ ඉළඟට ප්‍රතියන තිස් දෙවනි ප්‍රශ්නය. හොඳයි. තිස් දෙවනි ප්‍රශ්නය අපෙන් අහන්න මොකද අපි බලමු ප්‍රශ්ය පෘතුගිසි සමයේදී, ආර්ථිකවාසි ලබා ගැනීම පිණිස, පවත්තුවාගෙනගිය කාර්්‍යංශ කිහිපයක් සඳහන් කරන්න. පෘතුගීසි සමයේදී ආර්ථිකවාසි ලබා ගැනීම පිණස, අවත්වාගෙන ගිය කාර්ශකීපයක් සඳහන් කරන්න හොඳයි මේකා තැතරම අප කලින් කරාවගේ ඒ ප්‍රශ්නය ලඟින් ෑන දෙයක් මොකද ඒකා ආර්ථිකය සම්බන්ධයෙන් ආේ තර මෙහිදිත් අපෙන් අහන් මේ ආර්ථිකවාස ඇතරම පෘතු ගීසින් ගැන තරක් නෙේ අනිෙකුත් අපේ රට ආබු මේ යුරෝපිය ජාතින් ගැන විජින් විට කතා කරදදී අපිට මොෝන්ගේ ආර්ථිකවාසි පිළිබඳව බොහෝසයෙන් කතා කරන්නට නමුදම උගේ ප්‍රධාන අරමුණ වනේ මේ ආර්ථිකවාසි ලබා ගැනීම. එ කෙසේ නමුත් අපි බලමු ප්‍රශ්නය බෝම් පැහැදිලිවදගනෝ මේ ආර්ථිකවාසි ලබාගන්න පවත්වාගෙන ගපු කාර්යංශ දීනෝකිහිපයක් මේ අයයට. එනම් මේ කාර්යංශ මනවාදකල තමයි පැහදිලි වහ මොනොදුවේ පුතේ මේ තිබ දපුතේ පැහැදිලිය මෙතනද අපිට කියන්න පුළුවන් කුරුවේ බද්ද. එවගේ මඩිහැබද්ද එගේ ආකරබද්දකින්නර බද්ද මෙන්න මේ කියන්නා වූ සියලූම, ගේිකැන්ලාම් කොට්ටල් බද්ද මෙතට අපට එකතු කරන්න පුුවන් මහබද්ධ හැරම අපි නම් කනලද සියලු දේවල් අපි කනවා දේශය නිලධාරීන් යටතේ තමයි පවත්වාගෙන ගිය මහබද් දශී නිලධාරීන්යටතේ පවත්වාගෙන ග නැහැ. මොවන්ගේ මේ ක්‍රමවේද පිළිවෙ අනුව තමයි මෙදේවල් සිද්ධ වනේ අපි පැදිලි වලියයාගනිමු කාර්න්ශයන් කුරුවේ බද්ද.

கின்னன்ன வ පහலிவ நம் කන්න ஆர்த்திக்க வாசிලபா ගැනීම ப පවග அලது ංශ කිය ඒවගේ අපි සඳහන් කලා වගේ මෙතනදී අපිට කියන්න පුළුවන් මහබද්ද හැර මහබද්ද හැර අනක් සියලු ද දේශීය දේශීය ලධාරීන් විසින් දේශීය නිලධාරීන් විසින් පවත්වාගෙන අනලද හොඳයි මේ අමතර කරුණු එකතු කිරීම අශ වෙන්න්න දුවලපුතාල්ට ප්‍රශ්න පත්තරේද මේ කොටස්සාහම මේආකාරීින් ප්‍රශ්නා හම මං මේේදේවල් එකතු කරගෙනම යන්නේ. එතකට දලපපුතාලගේ දැනුම තවදුටත් වර්ධනය වෙලා මේ කොටස් පිබඳව පූර්ණ අවබෝධයක් දුවලපොතලට ලැබෙන් නිසයි වගේ මේයාශෙන් තවතමත් ප්‍රශ්න අනු කොටස් සැනට පුළුවන් ඉඩකඩ වැඩී. එතකොට අන්න මේ දැනුම යොදාගන්නට පුළුවන් යනප නවතත් ලමු පැදිලිවම. පෘතුගිසි සමේදමි ආර්ථික වාසි ලබාගන්නට පවත්වාගෙන ගියපු කාර්ාංශකීපයක් ති බයි අතර අප්‍රිකැපලාා කුරුවේ බද්ද මඩිහේ බද්ධ ආකරබද්ධ කොට්ටැල් බද්දකින්නර බද්ද පහැදිලිියෝ දක්වන්න පුළුවන්.ඒවගේම මෙහිදී මහා බද්ධ හැරනෙක් සියලූම දේවල් දේශයනලධාරින් විසින් පවත්වාගෙන ගියා කියලා අපිට පැහැදිලිව පෙන්වා දෙන්නට පුළවා. එකන අප මෙතැදි නම් කරනලාද සියලුම කොටස්. දේශය නිලධරින් විසින් තමයි පවත්වාගෙන ගිහින් තියෙන්. ඉතින් ඒ නිසා මේව තුළින් පැහැදිලිම අපිට ආර්ථිකවාසි බොහොමයක් ලබාගන්නම පෘතුගේසන්ට ආර්ථිකවාසි ලබාගන්නට එකල හැකියාව ලැබිලා තියනවා. හොඳ එහම් පැදිලි පොමෝදිීන් මේ ආකාරෙන් මේ කොටස් නම් කරගත් තන දොළකුතාට පිළිතුරට ප්‍රමාණවත්. එන අපි අමු ඊළඟ ප්‍රශ්නයට තිස්තුම්වෙනි ප්‍රශ්නය. අබලම තිස්තුන්ගනි ප්‍රශ්න පෙන් හනනි මොකක්ද කියලා. ශ්‍රීලාංකිකයන් සයාගමට හරවා ගැනීම සඳහා, පෘතුගේසිීන් ගත් ක්‍රියාමාර්ග මොනවාද. ශ්‍රීලාංකිකයන් සයාගමට හරවා ගැනීම සඳහා, පෘතුගේීසිීන් ගත් ක්‍රියාමාර්ග මොනවාද. පැහැදිලිව කෙනොත්වය පුතේ තමන්ගේ ආගමට කතෝලික ආගම ප්‍රචාරයකිරීමත් මෝන්ට තිබ්බ විශේෂම අවශ්‍යතාවයක් නද ආර්ථික වාසිි ලබා ගැනීම වගේ අපිෙනොත් පැදිලිම් ආගම ප්‍රචාය කිීමත් මෝන්ට තිබ ප්‍රධහන අවශතාග. එහෙනම් ලාංකිකයන්ව මෙ මෝන්ගේ ආගමට පෙරලා ගැනීම සඳහා මෝන් ගත්තා අනෙකුත් ක්‍රියාමාර්ග මොනවද කියලා හනවා. ආගමට හරවා ගැනීම සඳහා ගැත්ත අන කොත් ක්‍රියා මාර්ග මොනවද කියලා හනෝ. මොන අද දේ පුතේ මේ වගේ ගත් ක්‍රියාමාර්ග පැහැදිලිවම. ප්‍රධාන ක්‍රියාමාර්ගයන් අපි මෙතනදි එකන එක දක්කරලා ගොඩ දේවල් අපි කතා කර පාඩම තුළද තින් ඒ දේවල්ලන්න දැන් මතකෙන් නගාගැෙන පිළිතුර විදිර ලයන්නට අවස්ථාව. හොඳ අපි කතාකරම නැවතත් එකන එක මේ කරුණු පිළිබඳව පැහදිලම දුළපුතල දන්නවා. මොලින් මවු ත්සාහ කළමේ ප්‍රබූන් ඒ වගේම මේ රජවරුන් වගේ පුද්ගලයින්ව තමන්ගේ ආගමට නම්වා ගන්න එතකොට ඔවුන් හිතුව ජනතාවත් බොහොම කැමැත්තෙන් තමන්ගේ පාලකයා තමන්ගේ තවන්ව භාරව ඉන්න මේ පුද්ගලයන් විසින් මේ විදිහයට කතෝලි ආගමට හැරෙනවා නං අන්න ඒ අයටත් ඒ විදිට හැරෙන ොළලුවන් කියෙලන්නන්නේ නිසා න් ඉතරම මුලින් මුත්සාහ කලා මූලික වශයෙන් ප්‍රභූන්ටඒවගේම රටේ පාලකයන්ටම ආගම ්‍යත්ත කරනාාගම මේ විදිහට අදහන්නට මාර්ගයක් සලසන්න. ඉති ඒ ඉටූන අවස්ථාතියන සහරවස්ථාවද හෙමිටුන් නැති අවස්සා තියනවා. දෞව්දාහන්නයක් විදිරගත්තා හම අපිදැක්කා කෝටේ රජ්ධානී පැතරි ගිහාම භූනක බහුරජ්රුවට හත්වන භූුණක බහුරජරුවන්ට කතෝලික ආගම වැලඳ වා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර් ගපයමාරක යෙදුව නමුත්ඒව සාර්ථකවනේ නැහැ. බ ධර්මපාල කුමරු සැලඳ ගත්තා. ඉළඟට අපි ආපනේ දෙසට ගයාට පස්සේ ආපන රාජධානය අපි දැක්කා සංකිලිගේ පාලන සමයතුළල දෙ සංකිලිට මේ ආගම වලඳ ගන්න කිවවා හැබැයි ඔහුහෙම කේ නෑ ඒනිසා මොකද කළේ පැහැදිලිවම ජනතාවට මේ දේ පතුරවානට තුත්සා කළ හැබැයි රජජුරූ බෝම ශක්තිමත්තව හිටපු නිසා පැදිලි ේදේ සෙද්ද වුනෙත් නැහැ. නමු මෝ මෝලක වශයෙන් උත්සසාළලා මේ ප්‍රබූන්ට හාලකයන්ට මේකයන්නාවදිට තමන්ගේ ආගාම පතුරවන්න වලඳවාග වලඳවා ගන්න පැහැදිලිවම උත්සා දැරු එ අපි පැහැදිලිමලිය ගම්මයකොටස ප්‍රූන්ට හා ට පාලකයන්ට මූලිකවම මෝලිකව කතෝලිකාගම කතෝලිකාගම වැලඳ ගැනීමට වැඳ ගැනීමට ආරාධනා කිරීම ආරාධනා කිරීමන්න පලවෙනි කාරණයක් ඉවිදිරපට මේකල යන්න පුොළුවවා. මේතුළින්ම ඔවුන් හිතුවා පලකයා ප්‍රබූන් මේ අය මේයාගම හදාරණවානම් මේයාගම වැලඳ ගන්නවා යි අප මේ ආගමවැලඳගන්න ඇත්තේ කියලා ජනතාව මේ කියන මතයට ඒ කියන එක නමුත් එක සාර්ථක නවස්ථා තිබ එම ැතිවුණ අවස්ථා තිබ්බා. හොඳයි. එමගේම තවත් වැදකක්දයක් තමයි මේ පිරිස් කරපු මේ ආගම වැළඳගන්න පිරිස් සඳහා විවිධ වරා ප්‍රසාදහා දීමනා ්‍යාග මේ දේවල් දෙන්නට පටන් ගත්තා අන්න මිනිසුන් කෑන්න එනේ අපි දන්න. පැහැදිලිවම මේ අය කැමති තමන්ට යම් කිසි දීමලාක් ආගමක් වඳ ගන්න විතරයි දන් අමාරු කකර්තාවයක් කරන්නට නහ. තමන්ට මේ දේවල් ලැබෙනවා. අන්න මිනිස්සු පටන් ගත්තා පැහැදිලිවම ආගම වනඳ ගන්නන්න මේ ක්‍රමයක් මොවුන් අනුගමනය කලා. නවි පැහැදිලිවේ එකත් ලයා ගැනිමු කතෝලික ආගම, කතෝලිකාගම වැලඳ ගන්නා වැලඳ ගන්නා පුද්ගලයින්ට විශේෂදීමන විශේෂදීමන අප්‍රසාද හත්‍යග හත්‍යග ලබාදීම ඔන්න මේ දේවල් ලබා දුන්නා. ඒවගේම තමයිදපුතේ කතෝලිකාගම වලඳගන්න පුද්ගලයන්ට රජයේ නිලතනතුරු ලබා දෙන්නන් මූන් පටන්ගත්තාන්න දැග රැකියාවක් කරන්න යම් කිසි වැටුපක් ලබාගන්න අපි දන්නම යුරෝපිකයන් නිකාන්ම වැඩ කරගත් එෙනහැ. මේට යම්කිසි සුළුහෝ වැටුපක්ලා බාදුන ඔුන්ගේ ක්‍රමය වුුණේ ඒක දක්ට ලංකාේ සම්ප්‍රදායි ක්‍රමේතුළ මේ වැටුප ලබාදීමක් තිබ ැහැ. බැයි අපි දන්නම යුරෝපිකයන්ගේ ක්‍රමේ තුළ ඔවන්ට මේ ක්‍රමය තිබා. ඒ නිසා පැහ තිලිවු මේ ක්‍රමයට කැමති පුදකලය න්න කතෝලිකාආගම වැඳගන්න පටන්ගත්තා මේ පෘතුගේසින්ගේ බලපෑම මහ. අපියකත් තවත් කවනකු දෙල්ලියයා ගනිමු ආගම වැළඳගන්නා පුද්ගලයන්ට ආගම වැලඳගන්නා පුද්ගලයන්ට රජයි නිලතනතුරු රාජයේ නිලතනදුරු ලබාදීම. දැම නිලතනතුරු දෙනවා කෑනදුවේපුතේ වි රැකියාවක් විශාල නිලයක් වෙන්නට අවශන හැ යම් කිසි හෝ. ඔවුන්ට රැකියාවක් ලබාදනට රජේතුලින් කටයුතු කලා එතකොට අන්නේ ඒය දිරිමත් කරන්න තවදුලටත් ආගමට ඇතුල්වෙ අනික් පිරිසවත් ඒ සඳහා යොමු කරන්න මෙනි මේ දේවල් මුල් කරගෙන තමයි ඒයයි එහෙම කළේ. එවිතරත් නෙමේ අපි හොඳින්ම දන්න තවත් කරුණක් තමයි. පාසල් මාර්ගෙන් මෝන උත්සහ කලා විශේෂයම අධ්‍යාපනය මුොල් කරගෙන තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න. එකත් තවක් බොහොම වැදගත් කරුණක් විශේෂයෙන්ම මේ අධ්‍යාපනය ලබාගැනමි කන්නේ කතෝලිකාආගමවැදගන්නා පුද්ගලයින්ට අධ්‍යාපනය නොමිලේ ලබාගන්නට හැකියාවක් තිබ්බ මේ පාසල් වලට ඇතුළත් වෙලා ඒවාගින්ප තමයි පාසල් තුළදී කතෝලිකාගම අනිවාරි විශ්යක් බවට පත්වෙලා තිබ්බ. එතකොට කොහොමත් කුමන ආගමිකයකුුණත් පාසට ඇතුළත්තුනට පසන්නේ අම්කිසි හැදැරීම කතෝලිකා ආගම පිළිබඳව යුතුනා තින් මේකත් වැදගත් අපඒකත් එනිෙසා පැහැදිලිව ලියා ගනිමු. ආගම වැළඳගන්නා පුද්ගලයන්ට, අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවීමඇතටම අපිට කෑනපුලන් එසේම එසේම හිදී කතෝලිකාගම කතෝලිකාගම අනිවාර්ය අනිවාර්ය විෂයක් විය හොඳ E du de Mza vidákāre, bomma lakare, perreherere hauttze kattolik agam. නිර්ණය කරල පෙන්න්නන්න තකො මනිසුන්ට තවත් ඇල්ම කැමැත්ත වැඩි වෙනවා කතෝලික ආගම කෙරෙහි ගියොමුුවන්න ද අපි දන්නවා අපි ගත්තර පස්සනෙකුත් ආගම්වල අපිට දක්නට ලබෙන විධාකාරයෙන් උත්සව ඒවාගේම විවිධාකාරය පය රහැරවා දක්නට තින ඇතින් අන්න කතෝලික ආගම තුළත් මෙවන් දේවල් තියෙනවා ඒවට මනිසුන්ට එකතු වෙන්න පුළුවන් මේ ආගම හදාරණවාලං අදහනවාන අන්න ඒයට තමයි මේ දේවල් වලට එකතු වෙන්න පුළුවන් කියෙනෙ කෝන් පෙන්වා දුන්න අන්න ඒ වැදගත්වන්න කේ කත්ත පැදිලියුමලයා ගනිමු විවි උත්සව අලංකාර පෙරහර අලංකාර පෙරහර, වත්වා පෙන්වීම නමේදේවල්දුලින් මේ අයට තවත්න්න මේ ආගමට නැඹරු වෙන්නට කැමැත්තා කාසාාවක් කාව. ඒවාගේ මතමමායි දපුත පැදිලිවම මේ අයව බදුවලින් නිදහස් කළස්. විශේෂ සමහර බද මිනි සු ැ විදාර පරදතිග සම ප ්‍රදක්න ලබන්දයක් දවා අය කරගැනීම තිබ්බන්නේ ද පරත් සඳහන් කළම ට වෙනම නිල ධාරින් දාාල හිටිය වෙනම ක්‍රම පි වෙත් තිබ්බා විධ දේවල් මුල් කරගෙනේ බද අය කලා ඉදි කෙසේන මුත් අන්න කතෝලි ආගම කෙනෙක් අදහනවානන් හදාාරණවානන් ඒ අයව බද වලින් බදුවලින් නිදහස් කලා එ නිසා අපි එකත් මෙතනද පැහැදිලිවලිය ආගමු කතෝලිකාගම අදහන පිරිස් බදුවලින් නිදහස් බදුවලින් නිදහස් කිරීම හොඳ එ අප බොහෝ දේවල් මේ වෙද්ද මේ පිළිබඳව සාකච්ෂා කරාවගේ ලියා දැක්ව බලම එකන බොහොම කෙටියෙන් මතක් කරගෙන නැවතත් පැහැදිලිවම ශ්‍රීලාංකිකයන්ව ඔවුන්ගේ ආගමට හරවා ගැනීම සඳහා මේ පෘතු ගීසින් කොයි වගේ උපාය මාර්ගද ක්‍රම පිළිවෙද අනුගමනය කළේ කියලා. පලවෙනි දෙ අපිකිව මේ ප්‍රභූන්ටි සහරටේ පාලකයන්ට මූලිකවම කතෝලික ආගම වෙලඳ ගැනීමට ආරාධනා කලා මොකද ඒ ඔස්සේ ඇවිත්. ජනතාවත් මේ ආගම් වැලඳගනිී ජනතාවත් මේදේවල් කිරීමට මේේදවල් වෙදි යොමුවීමට පෙළම්ඹේ කියල වුන් හිතුවා. එවගේම තමයි කතෝලික ආගම වැළඳ ගත්ත පුද්ගලයන්ට විශේෂ දීමනා. වර ප්‍රසාධ ති්‍යාග වගේ දේවල් ලබන. එතුළෙෙන් මිනිස්සු තවදුරටත් කැමැතිවුනාා මේේදේවල් බෙන කොට එන්න එන්නමනේද මේ ආගම තුළ රැඳෙන්න්න. එවගේ අපි කිව්වා ආගම වැළඳගන්නා පුද්ගලයන්ට රජයේ නිල තනතුරු ලබාදීම නේද මේ වගේ විශේෂ තනතුරු නම්බුනාම මේ වගේ දේවල් ලබා දෙන්න පටන් ගත්ත ඇති එක්කෙනෙක්ට දෙනෙක්ට මේ දේවල් ලැබෙනකොට අන්න අනිත්්‍යයත් වදුරටත් මේ සඳහා යොමුුවන්නට කැමැත්තක් දැක්වුව මේක තමයි මෙතනදී පැහැදිලිව මවනේ යි එඒ නිසා තමයි මේ වගේ ඔවුන් දෙන්න පටන් ගත්තේ. ඇතිම අපි දන්නවාදපතේ ආගමක් කියලකන්නේ අපි කැමැත්තෙන් හදාරණ දෙයක් නේද. අපි සහරවස්ථල් අපි උපතේ දීම් අපිට මේ ආගමක් ලැබිලයිකැ අපේදමපියන්ගේ තුළින් මේ තුළින් අපිට මේ ආගම ලැබිල තමයි අප යාගම හදාරන්න නමුත් කෙනෙක්ටා අඇතයක් එෙන මන්ට කැමැති ආගමක් තමන්ගේ නිදහස්චින්තනයතුර හදාරන්න මුත් මේ ක්‍රමතුලින් අපිට පේනවා යුරෝපිය ජා තියෙන ත පෘතුගීසින්. මේ ආගම තමන්ගේ ලබාදනට උත්සා කළේ විවිධ කපට ක්‍රම භාවිතා කරලන්නේේ ද බොම උපේශී ලික්‍රම භාවිතා කරලා. හොඳ ඒවගේම තමිකිවවා ආගම් වැළඳ ගත්ත පුද්ගලින්ට අධ්‍යාපනය ලබාගන්නට හැකියාව ලැබන බොහොම පැහැදිලිව පේදෙත් කියනවා මොකද දුවෙකුතේ මේ කාල වෙද්දි අධ්‍යාපනය හැමෝටම ලබාගන්නට හැකියාවක් තිබේ නැහැ. තින් ඒ නිසා පැහැදිලිවම කතෝලි ආගම කෙනෙක්වලඳ ගන්නවාන ඒකනට අධ්‍යාපනය ලබන පුළලන් අන්න අධ්‍යාපනය ලබාගන්න කැත්තෙෙන් ඉන්න පිරිස් මොකදකරේ ආගම් ගලන ගත්තා. ඉතිං හොඳ ක්‍රම ඕවන් නැත්ත්‍රම අනුගමනය කළි ැනෙ හොඳ මාර්ග ඔවුන් ඔවුන්ගේදේ ඉටු කරගන්නට ඒවාගේම තමයි කතෝලික ආගම කියන එක අනිවාර් විශ්යක් බවට පත්වනා මේ කියයන්න අවු පාසල්වරදි ඉති ඒනිසා හැදිලිවම ඒකත් වැදගත් වනාා මෙතනදි ඒ අයට ආගම ප්‍රචාරය කරන්න. ඒවගේම තමයි විදුත්සව අලංකාර පෙර හැර මේ දේවල් පෙන්නවා අන්න මේයාගමට ඇතුල අතුොත් මේේදවවාල් ඔබට අ්‍රස්වම දින්න පුළුව දවලට සහභාගිවෙන්න පුළුවන් කියනදේ පෙන්න්. ඒ විතරක්න මේ කතෝලික ආගම අදහන්න පෙරෙස් බදුවලින් නිදහස් කලා බදුගවන්න කවුරුත් කැමති නහ ඒ දන්න ඒව නිදහස්ව වන කකොට විශේෂ මරාල බද වගේ බදු මේයායගේ අයකරගත්තේ නැහැ. ජපුේ තව කිහිපයක් අපිට ඇත්තර මෙතට ලකුණු කරග්ඩ පුළුවන් මොකද දොළපුතල්ට මතකයි අප පාඩමතවිදි කතාකරා මිස රිකෝසිය කියල දෙයක් පිළිබඳ. මොකද මේ මිස රිකෝසයෙන විශේෂ ස්ථාන පිටවේ බෘතුතිගේසෙන්. පහැදිලිම් අපිකිව්වා අනාත පිරිස් සඳහානේ ධනාත පුද්ගලින් සඳහා. එයම රැක බලා ගැනීම සඳහා. ිටිය වන පල මයි වෙන්න පොල මේය රැකබලා ගැනීම සඳහා මිසරිකෝසියා කියලා මඩම්වාගයක් පීටෙවා අන්න මේ දේවලුත් වැදගත්නවා මෙතනද පහැදිලි අපිටික න්න පුළුවන් මේයාගම අධහනයව මේ අනාද පුද්ගලෙන්ම එතකොට මේ අය මේ මඩම් වලට ඇතුළත් කරගෙන රැක බලා ගැනීම සිද්ධ කලා අන්න පැදිලි අපි එකත්තේ නිසා මෙතැන්ට මේකතු කරගම්ම වැදගත් කරුණා අනාත වූ පුද්ගලයි අනාත වූ පුද්ගලයි රැකබලා ගැනීමට රැකබලා ගැනීමට නිසරිකෝසියා නිසරිකෝසියා මෙසරිகோෝயா,න මඩම් පෙහිටවීම දතු මේ අන්කාරේ මඩම් පිටුවට පස්සේ පහැදිලියෝ මේ අනාත පුද්ගලින්ට පිරිසු දව් කරනවා අන්න මිනිසුන්ට කැමැත්තාක් ඇතිවෙන වැල්මක් ඇතිවෙනවා. ආගම තුලින් මේ දේවල් සිද්ධකන්නවා මේ පුද්ගලින්කන් වන්න මේ දේවල් කරනකොට මොකදවෙන්නේ අර මිනිස්සුන්ගේ අවධානයේ ආයවත යොමු වෙනවා. අන්න එතකොට මේවාගේ ආගමකට බොහොම සම්බන්ධ වන්නට මෝන්ටක් හැමැත්තා ඇතිවෙනවා මේ දේත් කියනවා ත එක්ම තවත්රදගදයක් අපිමටන්ට කියන පුළා ස්පිරිටන් කියල අද අපි ස්පිරිතාලය කෙළ හඳුන්නනවා නද එන ස්පරිටන් කියල ශේෂෙන්ම මේ සුභසාර්ධන කටයුතු සඳහා මේ රෝගීන් සඳහා එයාගේ අවශතාවයන් සහාවිස්පිරිටන් කියන රෝහල් විශේෂය මෝන් ඇති කරන්න තැ මේදේවල්බි කිරීම දුනත් මොකද වෙන්නන්න අවධානය තව මෝන් වෙතෙනවාන්න එනම් පැහැදිලිවම මේ කියන්නව කතෝලික ආගමහදානය බෘදුගසින් කරෙහි ජනතාවගේ ආකාකර්ශණය අවධානය ගන්න තමයි මේ වගේ ගොඩක් දේවල් ලෝන් කරේ සමාජ සුභසාධනයක් වනා නොවන අනෙවෙයි හැදිලිව කියන විසරිකෝසියම් අඩම් තුරේ ස්පිරිටන් කියන මේ රෝහල් සමහය තුළි මෙදවල් සිද්ද වුණා. නමුත් ප්‍රධානමා අරමුණනේ ඔවුන්ගේ තමන්ගේ ආගම් ප්‍රචාරය කරගන්නට මේක වාසියක් කරගන්න. අපි හෙනම් අවසාන වශෙන් ඒ පිළිබඳවත් ලයාගනමු ද පොතේ. සමාජ සුභසාධන, සමාජ සුගසාදන කටයුතු මුල් කරගෙන කටයුතු මුල් කරගෙන ස්පිරිටර්නම් රෝහල් ඇති කිරීම එතකොට මෙහිදී පැහැදිලිය අපිකායනුපු්ලන්දපුුති අර රෝගන් රැක බලා ගැනීම රෝගන්ට සාත්තු සප්පායන් කිරීම මේ හැම දෙයක් ම සිද්ධ වෙන අන්න දැන් ඔවුන් කෙරෙහි විශේෂාවධානයක් කියමුවෙලා මේ දේවල් පෙන්ඩුම් කිරීම තුළින් ඉදි අපේ ගොඩක් කරුණු සාකච්ඡා කල එක් නෙක් බොහො හොඳින් දොලපුතාල එක් සාකච්චා කන්නන ගමක් තමයි මංන් එදෙවල් දුවලපුතාර පැහැදිලිවලියලත් පෙන්නුව ඉතින් අන්න දුව පුතේ මේ කියන්න කන්න දුවලපුතාලට ගොඩක් ලියන්ට පුළුවන් ඉතින් මෙහිදී අපිට අපි සියල්ල සාකච්ඡා කන නිසා දොලපුතල්ට සියල්ලම කියලාදනට වශනනිසාන්ද. පුතා එක එකක් දු කරුණක් මග හැරෙන් නැතිවෙන්න සාකච්ා කනු නමුත් විභාගගේ දී දොලපුතල්ට පහැදිලිවම කියනවායම් කිසි ප්‍රමාණයක් ලියන්න්න නේද පැහැදිලියවම කරුණු තුනක් ලියන්න ක්‍රියාමාර්ග තුනක්ලියන්න ේතු තුොනක් පහැදිලි කරන්න මෙයාකාරෙන් දෙනවා ඉතින් එතකොට ඊට වැඩියලියන්නව තීට අඩුවෙන් ලියන්නවතයන්නේ පාහලා තියෙන ප්‍රමාණයට නිවැරදිලස ියයාගත්තොත් පැහැදිලිවම නිවැරදි ලක්කුණු එයාකාරෙන් ලබා ගැනට පුල්වා හෙනගේ දැනමත් එක්ක අපි බොම පැහදිලි උසාකච්චා කරගත්තම ප්‍රශ්නය යමු ඊළඟ ප්‍රශ්නයට. එළඟට අපිට තියනවා තිෙස් හතරවැනි ප්‍රශ්නය තිෙහතරවැනි ප්‍රශ්නමකක්දහන්න එක අපි බලමු. පෘතුකීසිෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යප්ත කළ ආගම කුමක්ද පෘතුගේ සයෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යප්ත කළ ආගම කුමක්ද. ොම සරල්ල ප්‍රශ්නයක් අපි දන්න ප්‍රශ්නයක් මෙත්තෙක් වෙලා අපි සාකච්ඡා කළේ මේ ප්‍රශ්නය මුල් කරගත්ත කරුණු කිහිපයක් පෙළිබඳව. ති මේ ආගම ප්‍රචාරය කරන්න තමයි අපි පෙර ප්‍රශ්නය තුළදී සඳහන් කළ සියලු දේවල් මේ පෘධ ගසින් විසින් කළේ ති අපි හොඳින්ම දන්න දෙයක් ආර්ථිකය ආගමනිික තමයි මෝුන්ගේ මූලික පහරම ආර්තාාර මොුණුුණේ. එහන් දොයි පොතේ පැහැතෙලිවම පෘතුගේීසින් ශ්‍ර ලංකවතුලව්‍යයක්ත්ත කරපු ආගම් මොකත. රෝමාණු කතෝලික ආගම එහ අපි පැහැදිලිව ලයාගනිමු පිළිතුර රෝමානු කතෝලික ආගම බරෝමාණු කතෝලිකා ආගම හොඳ ඇතනදපරේ මෙතැදි තවදයක් මතක් කර යුතුයි දැන් අපි ආගමගගත්තට පස්සේ අපි දන්නවා ඕනෑ මාගමකින්. සිද්ධ කරන්නේ මිනිස්සුන් වනද ජනතාව සුවපත් කරන එක ඔුන්ට මානසික වශයෙන් කයික වශයෙන් ඒ ලබාදන යම්කිසි නේද නිදහස්ස ඒ යම්කිසි ඔවුන්ට ලැබෙනවා යම්කිසි සහයෝගයක් ඒදය හොඳින් ලබාදී මිතින් ඒක කුමනාගමයඕුනත් මේ දේවල් පැහැදිලිද ලැබෙන විශේෂම අපේ වගේ රටක්තුලා අප පිදන්න බහු සංස්ෘතියක් පවතින්නේ ඕනම ආගමක් තියෙනවා ඉතින් ඉතිහාස විශෂද අප විදධ තැන්වලදදි මේ ආම් ගැන කතාකැන්ව ද පුතේ. ඉතිං අපි කියනවා මේ පුද්ගලින් ආගමකින් විසින් යම් යම් සිදුවීම් වලට සම්බන්ධවවා කියලා.වි කොහොම වුණත් එතනද අපිට වැතකත්වට ඒ අයගේ ඒ අය ගන්නාලාද ක්‍රියා කලාප. ඒ දේවල් නිසා තමයි ඔවුන් යම් යම් දේවල් වලට යම්යම් මේ කියැන්නාව විදිහට අපි කියනවා අපිට අවාසිදදායක තත්වයන් ලාංගිකයන්ට යම් කිසි හානිකරා එහෙම කියලා. මේදේවල් අපි කතා කනව ප හැදිලිුවව පාඩක් තුළින් විේෂන් ඉදිහාස කතා ගැන සාකච්ඡා කරත් අපි මේදේවල් කියනු. තේ නිසා මෙතනදී ඇතරම ආගමික බලපෑම් ලැබීම මේදේවල් ගෙන කතා කරද්දි අපි අවධානය ොමු කරන්න ඕනේ ඒ අයගේ අරමුණ අපි අද හධාරණ වන මේ ඕනෑ මාගමක් අපේ අරමුණු වෙනස් නේද. අපි උත්සාහරන්න නැහැ තුළින් තවත් ජාතියක් විනාශ කරන්නවත් නෑ දෙහෙම කිසිදු ගැල්ටලුවක් නැහැ අපි තුළ. නමුත් මේ යුරෝපීයේ ජාතිය නද ලංකාවේ වැසියන් වගේ නෙමතවට වෙනස්. එඒ අඒ අප රට ටඇවිල් අපි වයටත් විජිසයක් කරගෙන අන්න මේ ආගම් ප්‍රචාරය කරන්න ඔුන්ගේ අරුණනිටි කරගන්න තමයි ඔවුන් ටෝම් නාව ලැබුණේ ඉතිං එතකොට ඔවුන්ගේ අරමුණ වෙනස් නිසා එයා කුමනාගම ටඔවනු අදාළන තවන් කරනලද කාර්තාාවය තරම් හොඳ දෙයක් නෙමේ මිනිස්සු විදිහයට ඉතිං ඒ තම අප මෙතනදී සැලකිලිමත්වවෙන්න ඉතිං අපිත් මේ ආගම් අදහනවා අපිත් මේ ආගම් වටගරු කරන ඉතින් එ නිසා අපි එවැනි දේවල් කරන්න එනැහැ ලාංකි කියයන් විී මොකද අප හසම්තික සමාජයගේ ඉන්නට පුරුදු වෙලා ඉන්න පිරිසසා තින් එ නිසා ඒ ගැටලු අපි තුළ එහම නැතින් ඒදේවලු අපි මතාක් කර ගතයුතුති විශේෂයෙන්ම ඉතිහාසේ වගේ විශයක්‍යනය කරද්දිී හොඳයි එධැනමත් එක්ක අපි අමු ඉළඟ ප්‍රශ්නයට තිස් පස්වැනි ප්‍රශ්නය අ බලමුත් ස් පස්වනි ප්‍රශ්නයෙන් අපේ මොහහදද අහන්න කියලා. ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂත්‍රවල පෘතුගසි බලපෑම ලැබී ඇති බව සනාත කෙරෙන උදාහරණ දක්වන්න ්‍ර ලංකාවේ බොහෝ ක්ෂේත්‍රවලට පෘතුකිීසි බලපෑමි ලැබී ඇති බව සනාථ කෙරෙන උදාහරණ දක්වන්න. අන්න පැහැදිලිවකෙනවා දේ පොතේ ක්ශේෂත්‍රයන්ට මේ පෘතුගීසි බලපෑම ලැබුණ කියන උදාහරණ මොනාදකය දැම යහන්නේ. අපි දන්නවා පෘතුගීසින්ගේ පැමිණීමත් එක්ක කාලාන්ත්‍රරයක් යැනකොට විශේෂයෙන්ම අපේ ආර්ථිකයට ආගම්වලට බලපෑ මැතිවුුණා. එක අපි බොහෝ සයින් මේ පාඩමතුද මුල් කොට සේයිදලම කතා කරනවා. නම්මුත් අපි අවසාන වශයෙන් කියනවා අපේ සංස්කෘතිය අපේ සමාජය තුළ විශේෂම ලාගිකැන් වශයෙන් මේ අපි සම්ප්‍රදායත් එක්ක බොහොම හොඳින් ඉදිරිට යන පෙරිෙසක් ඉතින් අන්න ඒදේවල් එක් අපි පැහැදිලිව කියෙන අදුවේපුදේ. සංස්කෘතිට විශාල බලපෑමක් මේ තුළින් ඇතිව වනාා කියලා. සංස්කෘතිය ගැන කියඇදි අපි දන්න ගොඩක් දෙව මේකට ඇතුළත් වෙනවා. ආගම්ඒවාගේම අපි කියනවා මේ කියන්නව කලාව ඊට පස්සේ භාෂාවන් නදසිරිත්වරෙත් සම්ප්‍රදායන් මේ හැමදම සංස්කෘතියට ඇති වෙනවා. ති මේ අටතේ අපේ විශෂයෙන්ම කියනවා අප ඇඳුම් කළඳම්වලට අපි භාවිතා කරපු ආහාර පානවලට මේ කලාවන්ට විශේෂම කලාවගත් හම සංගීතය යනෙකුත් කලාක්ෂත්‍රියයන් මේවාට විවිධ බලපෑම් පෘතුගේසින්තුළින් විශෂම නාමවලට විවිධ නම් ඇතිවෙන්න අපි අදටත් භාවිතා කරන සමහර පෘතුගේසින්ගෙන් අපිට ලැබුණු නාම තියෙනවා ඒ විතරක් නෙමයි අපි කියනවා. මේත් පෙළපත්නාම ඒවගේ සාමාන්‍යෙන් භාවිතා කනනාම පුද්ගලනාම මේ දේවල් හැම දෙක්ම ගොඩක් දේවල් ඇඳුම්ගළදුම්වරිඳල් හැම දෙයක්ම පෘතුගීසිය බභාසිං ලබිච දේවල් අපිට තියෙනවා. ඉතින් මේ කීහිපයක් පිළබඳව තමයි දැන් අපි සාකච්චා කරන්නට අවශ්‍ය මේ ප්‍රශ්නය ගොඩාක් ප්‍රශ්න පත්‍රවල් නිතර මහන දෙයක් දුවය පුතේ ඒ නිසා හොඳින් අවධානය යොමු කල්ල මේ උදාහන්න පිළිබඳව හොඳ අවබෝධයක් දලපුතාලා ලබා ගන්න ඕ හ අප එක එක මේ කොටස් පිළිබඳවත් පෘතුගීසි ආභාසය තුළින් අපිට ඒ ලැබීච දේවල් පිළිබඳවත් සාකච්ඡා කරම්. හොඳයි විද්ධක් ක්ශේත්‍රයන් ගැන යහන්නේ අපිට පැහැදිලිවම අපි කතාකරො අපි දන්නවා පෘතුගීසින්ගේ අහාරපාන අපිට ලැබෙනවා නේද විශේෂයේම අච්චාරු සලාද නේද අන්න මේ වගේ දේවල් අපි දැනගෙන හිටියේ නැහැ පැහැදිලිවම. මේ දේවල් මේ පාං, වයින්, මේ වගේ දේවල් අපිටෙන්නේෙ කාගෙන්ද පැහැදිලිවම්ම මේ පෘතුගීසි ආභාෂය නිසා. එනං අන්න අපිට පැහැදිලිව ලියන පුළන් අපේ ආහාරපාන, කොයියාකර වෙනස්සු අපි පුරදදු වෙලා හිටේදුවේ පුතේ සෝ භවධර්මයෙන් අපි කිසිදු ඇතම ිල මුදලක් වියදන් කරලා හර පන්න ලබා ගත එනැහැ. අපි සෝභාවධර්මයෙන් මේ ලැබෙන බොහොම ගුණදායි පෝෂ්දායයා හරගන්න තමයි පුර් වෙලා හිටියෙනේ අපි කෑවේ මේ ධානයඒවගේම සහල් මේ දේවල් තමයි අපි ගත්තේ. නමුත් අන්න මේ සංකල්පයන් එක්ක පැහැදිලියම බලපෑම් එක් පෘතුගේීසි බලපෑම්ක් වෙනස් වෙනමේ සියලු දේවල්. අප ආහා රටාවත් තේත එක්කම වෙනස්සරහිෙන අපි මුලිමිලාගම අපට පෘතුගෙසි බලපෑම නිසා ලැබුණු ආහාර පොනවද කියලා ඇනම් දැන් අපි ලියන්නන්න මුලින්ම ආහාර පාන ආහාර පාන අපි කිව්ව වගේ පාන් දෝසී සලාද ඒවගේම අච්චාරු මේ වගේ දේවල් ඔවුන් ආහාර විදිහට හඳුන්වා දුන්න අප යද අපේ දේවල් වගේ අපේ සංස්කෘතිමද අවස්ථාවරද අපේ මේසවල දකිනටති බට මේවා පෙෙන ලැබුණ පෘතිකසින්ගෙන් කියලා අමතක කරන්නට හොඳ නැහැ හොඳ ඉල විට අපි ගත්තට පස දුව පුතේ ම් පැදිලිවම අපිට කියන්න පුළුවොන් මේ කමිසය කබාකුරුත්තු. ඒවගේම තමයි අපි කියනවා බොත්තම්. ඒගේසාය මෙන්න මේ වගේ දේවල් නේද අපිට ලැබුණේ මෙනි මේ කියන්නාව පෘතුගීසි ආභාසය නිසා. එ ඒකත් ඇහැදිලියිම ලයාගම ඇඳුම් පැඳුම් ගැන කතා කරද්දි මේ ගොඩක් වැතගත් වෙනවා. පිළියමු ඇඳුම් පැළඳුම්. Kami saya, saya botangගේkabaවි kaliසම මේ වචචන අපිට සැල්ලවාාවේ පෘතුගීසි අවාාසය නිසාදාාපි බෝම පහස්සුවට මේ හැම දෙයක් මන්දිනව නමුත් අපේ සාම්ප්‍රදායි කැඳවගුණ ලපුතාල පැදිලිව පැරණී දේවල් පිළිබඳව කිය වද්‍ය අධ්‍යන ලා බදධ දලපුතාලත් පැදිලිව දෑක ඇති අපි පුරුදවෙලා හිට ඇත්‍රම ඔසරිය ඒවාගේම මේ ජාතික ඇඳුම වගේ දේවල් තමයි අන්ඳන්නට පුරදවෙලත් හිටිය අපේ සාම්ප්‍රදාායන් අපේ චාරිත්‍ර වාරිත්‍ර ඒදේවල නො ඒ දිර් තමයි පුරදදුවෙලා හිට හැබැයි අදාපිට ඇතට මේවා නිතරමාන්දිින් නෑේ සුවිශේෂී අවස්ථාවකදි විතරයි බොහෝ දෙනා අදන්නේ ඉතිං කෙසි නමුත් මේ කියන්න අවදේවල අනෙකු තැන් ැඳදුම් නිතරම අපට මිනිස්සුන් අඳින පල්ලිඳවා දකින ලැවෙන ඉතිං ඒතුළින් අපට පැදිලි වෙන්නේ අපි අපේ සංස්කෘති අදාහනවාට වැඩ නැතන්ගේ අපි සංස්කෘතිය අනුගමනයකනවාට වැඩිය යුරෝපිකයන් විසින් අපිට ලබාදුන සංස්කෘතයක් තවදුලටත් පවත්තාගෙන යන බව ඉතින් මේ පෘතුගේසින් ඇවිත් විතර මේ අපේ රටාප ප්‍රම යරපය ජතේ මිට පස්ස අප දන්නන්වා ලන්දේසිඉන්නවා ඉංග්‍රරිසිං ආවා ඉතින් ඒ පිළිබඳව හදාරදිදුව පුතේ තවත් දලපුතතාට පැදිලෙනවා කෙතරම් ආබාසයක් හෙතරම් දේවල් අපේ සංස්කෘතිට එකතු වෙලා දේනවාද කියලා ඒකයි සමහර පුද්ගලයන් කෑන අපේ සංකෘතිය බොහෝසිෙන් විනාශ වනා මේ තුළින් කියලාඉති ඒකේ යම්කිසි නිවැරදිතාවයක් තියෙන නමුත් එක් අතකෙන් ගත් ඇල පස්සේ හොඳ දේවලුත් අපිට එකතු වෙලා නැතුවම නෙවේ. හොඳ. ිතතාග හර පාන ඇදුුම් ැලුම් ගැන ළඟට අපිට කියන්න පුළොන් සංීතය ගන කතා කරදි. විශේෂයම අපි බොහෝ දෙන අදටත් රස විදින බයිලා අපපිරීඥාවගේ දේවල් අපිට ලැබුණි කාගෙන්ද පෘතුගී සින්ගේ. එනඟ අපේ කත්තහැ දෙලිවලියයා ගනිමු සංගීතය? අයටත අපිටි කියන්න පුළුවන් බයිලඒවගේම කපෙරී්ඥ හොඳයි ඒවගේම තමයිදපුතේ කලාව ගත්තා ඇතරම සංගීතය කෙලකන කලාවේම කොටසක් නමු අපි මෙතනද සංගීතය වෙනම කතා කරන්නේ ඔවුන්ට වෙනමම ශෛලියක ඔවුන්ට මාවනික දෙයක් අපටය ලබාදීපු නිසා කලාව ගත්තර පස දපුට පැදිලිව කියන්න පුළුවන් චිත්‍ර මූර්ති කැටයම් ගෘහනිර්මාණ වගේ දේවල් වට අපේ යුරෝපී ආභාසයක් එකතු වෙලා තියෙනවා. අපිට තිබ්බරි සාම්ප්‍රදායයික ගෘහනිර්මාණ ශිල්ප, සාම්ප්‍රදායික කැටයම් කලා. එවගේ සාම්ප්‍රධයික චිත්‍ර මේ දේවල් වෙනුවට අන්න එනම අපිට යුරෝපිය ආභාසය සහිත මේ නිර්මාණ. ඉතින් අන්න එතන දීත් අපිට විශේෂ වෙනසක් ැකින්නට පුළුව. එනන් අපේ පිළිබඳවරලයා ගනිමු.

ශල්පවලට යුරෝපය ආභාසය යුරෝපය ආභාසය එකතු වීම ොම පැදිලේ කලාව කොයියාකාරෙන්ද මේ පෘතුගිසි බලපෑම නිසා වෙනස්සුනේ කියලා හොඳයි මේ නගට අපිට තවත් වදගත්්‍ය ඇත්ති නොදුවේ පුතේ පෙළපත්නාම පෙළපත්නාම ගතර පස්සේ ලංකාව තුළ අපිට ගොඩක් මෙ පෙළපත්ගැන දක්කින්නරතියන ඉතිං පෙරේරා එගේ අපි කියන පැදිලිම්ම ෆොන් සේකා නේද ප්‍රනාාන්දුූ. මේ ආකාරයවා මෙ ආකා පෙළපත්නාම අපිට ලැබෙන්න්න පටන්ගත්ත කවරු නිසාද මේ පෘතුගීසිෙන් නිසා කියලා අනහිම් පැහදිල්ලිව අපි මේ පිළිබඳවත් ලියා ගනිමු පෙළපත් නාම අදැත්තටම මේ හැම දෙයක්ම සාමාන්‍ය කරණී කරනය වෙලා තියනෙ ගැත් දුවල පපුතාල්ට කියන්නන ොකද මේ දේවල් අපි පවිච අපිට දැන්නේ එන හැමේ අපි මේ පෘතු ගීසින්ග දෙයක්ව මේ භච්චනය විදිහඳ කිය ඇත්‍රම සිංහල වච්ෂන වගේ පාවිචිකන නමුත් අපිට මේ දැන් ඉතිහාස හදානදුවල පුතල්ල විදිහට පෘතු ගීසින් ගැනම යුරපයේ ජති ැන හදානදල පුතල දියට අන්න දැනුම මත්තකයේ තියාගෙන ඒදේවල් දැන් භාවිතා කළ යුතුයි. හොඳයි. එනැපිළියම පැළපත්නාම. फेरेरा प्रणुसे मैंने मैं आकार रे පෙළපත් නාම බොහොමයක් අපට ඇත්තටම ලැබුණේ පෘතුගේසින් තුළින්. ඒවගේම පෙළපත් නම විතරක් නම දෙ අපි දන්නවා ටිකක් යුරෝපියයන් වගේ මනිටියයක්ක් ලාංග කියන්ගත් තම වේ ආසයනු කලාබේතුළ අප දකින්න පොලන්ටික් නාම දිගයිනන්නේ අපි තව නම් තියනවා විශේෂම පුද්ගලනම ගත්තර පසම පුදගල නාමත් අපිට නවද පුතේ පෘතුගේසින් තුළින්. දොර පුතාල හලතිනවා කැතරින් වගේ නම් අපිට එන්න කොහන්ද මේ පෘතුගීසි අභාසය තුළින් ඉතිං මේ වගේ තවත් බොහොම නම් තියෙනවා එනම්දුකොත පැහැදිලි මේ වගේ නම්නේ දවන්කිව කැතරින් ඒ වගමසිමන්, ලැයිසා ජුවන් නේද මෙන්න මේ වගේ නමුත් අපිට ඇත්‍රමාවේ මේ පෘතිගීසි අආභාසය නිසා හි අපි එකත් ලියාගනිමු පැදිලිවම පුත්ගලනාාම, Pudgalanama Catherine, Simon, Laisa, Juan. ඔන්න මේ වගේ නාම අප පිටාවෙබ විවිධ පුද්ගලයන් භාවිතා කන්න නාම පෘතුගසි ආබාසය නිසා. ඒවාගේම අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ පෙරපත් නාම සඳහාත් දුවලපුදාල තවත් තහල තියෙන නාම කිහිපයක්මතියනම් අපිට ඒත් මෙතැන්ට භාලතා කනලා අප මේ වැදිත් ලිබ පෙරේර ප්‍රනාාන්දුවාස් ෆොන්සේක සිිල්ව වගේ නම්. මීට අමතරව දේපුත අපට පැහැදිලිව කියන්න පුළුවන් වලපුතාල හලා තියෙනවා කොස්තා අල්විස් මෙන්න්ඩිස්මන් මේ කියන්න ඕඋනම්මු ඇත්තරම අපිට පෘතිකසිගෙන් ලැබුණු පෙළපත් නාම. එනිසා අපි ඒ නාම කීපැත් මෙතැන්ට එකතු කරගම්මු. කොස්තා කොස්තාා. ඒගේවිස්වි එතකටමඩමඩ පැහැදිලිව කියන්න පුළුව හඒගේ මෙතන පුද්ගල නාම්වට අපිට කියන්න පුළන් දලපුතා ලහල තිවා පැහැදිලිවම ලුසියා කියනවගේ නම මේ නමත් බොහොම ප්‍රසිද්ධයි ලුසියා අන්න පැහැදිලිව ලියන්න පුළවා දැන් මේ අභි කතා කළේ පෙළපත් නාම සහ බුද්ගලනා මීට අමතරව වෙනත් නමුත් තියෙනවා අපිට මේ පෘතුගියසියන්ගගේ ලැබුණුදුවේ පුතේ මොකද පැහැදිලිවම පිදන්නවා මේ අපි භාවිතා කරන විවිධ බාණ්ඩ අන්න මේ දේවල් එක්ක අපිට ලැබෙනවා පැහැදිලිවම මේ කියන්නාව තවත් නාම. මොනාද මේ අල්මාරි කනපපු බංකු කෝප් අන්න ව නම් කෝමද අපිට ලැබුණේ ඒවගේ මේ පාදිලි බෞතස්ම මේ වගේ නම් පවා අපිට මේ ආගම් මේ කතොල්ලික ආගුමත් එක්ක විශේෂම පෘතුගීසිය ආභාසියට එක් ලබච් දේවල්. න අපි ඒ පිළිබඳවත් පැහැදිලිවම සඳහන් කරගනිමු.

දිලි එවගේම කුරුසය කුරුසය බෞතිස්ම බෞතිස්ම ඔන්න මේ කියන්න සේරු දේවල් හපිට ලැබනෙක් පැහැදිලිවම අපි කියනවා මේ පෘතු ලිසි ආබාසයි නිසාපි එදින දා ජීවිතද අපි භාවිතා කරන බාන්්ඩ තියෙනවා අපි අහලා තියෙන කතෝලික ආගමත් එක්ක ආපු වශන තියනවා ඉති මේ දේවල් අපිට ලැබුණ මේ කියන්නාවවිට පරෘතුති ගීසින්ෙන් අපිඉතිං අද බොහොම පහසෙන් මේ දේවල් අපිට කිසිදු යුරෝපියය හැඟීමක් ලැබෙන් හැන්තරම මොකද අපි ඇතරීම බව සංස්ෘතක සමාජකතියට ගොඩාක් යුරෝපය දේවලොත් අපි සංස්ෘතය එකතු කරෙන යෙන තින්ද මේ වගේම තමයි මංකල්නොත්කිව්වා පැහැදිලිවම ලන්දේසිීන්ගේෙන් අපි තවත් දේවල් ලැබෙන විේෂම ෝුන්ගේ නීතික්‍රම ඔවුන්ගේ විශේෂම ක්‍රමෝපායන් තිබ්බ මෙ පාලන තන්ත්‍රය ගැන කතා කර දෙතින් මේ දේවල් අපිට ලැබෙන ඉංග්‍රීසින්ගෙන් ඉරත් වැඩි ොහෝ දේවල්මකොද අපි දන්න ඉංග්‍රීසින් තමයි වැඩිම කාලයක් අපේ රටේ සිටියේ ඉති ඒනිසා ඉංග්‍රීසින් අපිට ඉටත් වැඩි දේවල් ලබෙන අප සමාජට අදටත් අප බොහෝ අවස්සා වලදී යම්ියම් ස්ථානාවලදි භාවිතා කරන දේවල් ගත්තට පස්සම ඉංග්‍රීසින්ගේ පුරුදු හුරුගුරුදු තමයි අපිට මේ ඇවිත් තියෙන්නේ කියලත් අපිට පැහැදිලි වෙනවා. විශේෂයමදුව පොතේ අපි ගත්තහම අපේ රටේ බොහෝ දියුණක් ලබලතින අදවෙදදිමේ වතු අආක්‍රම. විධ ප්‍රදශවල විශේෂයම මේ කිය කියන්න වූ උද්‍රට ප්‍රද තුලාපට මිකදක්නට ලැබෙනවා ඉතින් අන්න මේ ක්‍රමාපිටාවක් කාගෙන්ද ඉංග්‍රීසින්ගේ සහ උන්ගේ සිරිත්වේත් චාරිත්‍ර වාරිත්‍ර ආහාර ගැනීමේදී ඉඳලා බොහෝ දේව ඔවුන් බොහම පිළිවලකට මේ දේවල් කරන්න ඇත්තටම අපි ලාංකිකෑ නැතරම පුරුදු වෙලා හිටේ අතින් ආහාරාණු බව කරන්න හැබැයි හැන්ද ගෑරැප්ව පිහිය මේ දේවල් අපිට අපේ සංස්කෘතියට මේ ආහාර ක්‍රමවලට මේ දේවල් වලට එකතු වෙන්නට මේ කියන්නාව යුරෝපී ආබස්ේ බොහෝ සේෙන් අපිට බල පෑවා. ඉතිං විශේෂයම අපේ පාලන සහමේ පාලිමේන්තු ක්‍රමේදක්වා දියුණු වෙච්ච තත්ත්වයක් විශේෂම රටේ වැදගත්ම දෙයක් දේශපාලික වශයෙන් ව වෙච්ච වෙනස්වීම් ගැන කතාකරදදි ඒවට දේපුුතේ මේ ඉංග්‍රසි බලපෑම්ීම බොහෝ සසිෙන් ලැබුණා මොකද අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ලැබුණ විශේෂයෙන්ම විවිධ ප්‍රතිසංස් කරන ලැබුණ කාලෙන් කාලෙට මේ ඉංග්‍රීසින්ගේ කාලය තුළදී ඉතිං ඒවත් එක්ක අපි පැහැදිලියමකින අපේ මේ ගුටා දේවල් වෙනස් වෙන්න මේ අපේ ක්‍රමය වෙනස් වෙන්නට එදේවල් බලපෑවා කියලා හොඳ වගේ මේ තවත්යක් මතක්කනු ඉග්‍රිසි වචන අපි අදරත් සමහරවස්ථාවල්දී සාමාන්‍යෙන් කතා කනකොඩක් මේ සිංහල වචනත්ක් සහ ඉංග්‍රසි වචන භාවිතාගන්නනවද මේදවලප නිකංා පොවනේ ඇතරම සිංහල වචනය අපි දන්නේ නැති තරමට සමහර වචනවල දුවලපුතාලා එහෙම දේවල් තියෙන තිංහම් මේ තත්වේ ඇතිවලා ඇතරම අපිටරට නෝොදැනුවත්තුඒක කාලයාගේ ඇවෑමෙන් ඒ අපිට සාමාන්‍ය කරනය වෙලා තිබ්බට ඒ ආලන්තරයක් ස්සේ මේ බලපෑම යුරූපියය බලපෑම තමයි මේ අපිට ලැබිලා තියෙන්. හොඳයි අපි එ වතාවක් පැහැදිලිවම අපි ලියාගත්තු කරුණු ටික බලමු හොඳයි. ලංකාේක් ශවිධක්ෂත්‍රවට ම පෘතිගිසි බලපෑම කොමද ලැබුණි කියලි කතා කළේ එට උදාහරණ ති ම කිව මේ එක බොහොම වැදගත් නිතරම පාහයේ ප්‍රශ්නපත්තවලට එන ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒයටතඒේ ඔන්න මුලින් අපි කතා කලා ආහාර පාන, ං පාං දෝසිී, සලාද අච්චාරු මේ වගේෙදව ලෙවගම සම්බෝධ වගේ දේවලුන ත අපිට දවපුුතෙල් ලැබුණේ මේ කියන්නාෝ පෘතුගීසි ආභාසය නිසා මේ වචන අපිට අද බොහොම සාමාන්‍යයි නමුත් අපිට මෝවන්ගෙන් තමයි ලැබුණ. මෙතන්ට සම්බෝලත එකතු කරගානිමු? හොඳ ඊලාගට පැහැදිලිවම අපි කතා කලා ඇඳම් පැළඳුම් ගත්තට පස්සේ දැ මේ ආහාරපානනත් කියන්නට අවශ්‍යයි සහර්වෙලාවට අපේ කෑම මේසේ බොහොම වැදගත් නැතුම බැරි බොහොම ප්‍රිය කරන ආහාරපානයක්ගතට මේ දේවල් එනවනේද ඉතින් නමුත් අපිට මේ දේවල් මේ අපේ සංස්කෘතය තුළින් උර්මවෙච්ච දවල් මේ අපිට මේ යුරෝපියයා බාසය නිසා ලැබිච්ච දේවල්. ඇඳුම් පැළදුම් ගත්තත් ලන්න අපි වැඩියෙන්ම භාවිතා කරන මේ කියයන්නව ඇඳුම් පැළඳුම් අපේ සාම්ත්‍රදායක පැළඳම් වෙනුවට ඉතින් කමිසයසාය බොත්තාම් කබා කුරුතු මේ කියන හැම දෙයක්ම පිට ලැබුණේ පැහැදිලිවම දුවපුතේ අපි කියනවා. මේ කියන්න වූ පෘතිගිසි ආභාසය නිසා. ඉතින් මේ හැමදම අපි බොහෝසෙන් අද භාවිතා කන්න දේවල්. ඊළඟට සංගීතයගත්තට පස්ස ගොඩක් විශේෂයි බයිල කපරින්ය එකත් අප බොහෝ සේරු දෙනා ප්‍රිය කරන දෙයක්. ඉතිං ඒකත් අපිට ලැබනි පෘතු ගෙසින් ඉ මේ බොහෝ බයිලස්සාහ පපරරිඥා ගීත තුළත් ඇත්තරම් පෘතුගේේසින් ගැන කියවෙනවා. ඉතින් අන්න දැන්ද වල පුතා ලව කියාදදි මෙචරල් ගීත මෙව ගායනා කරන්න ඇති කියලා ඇති. හැබැයි පෘතු ගීසි අවාාසිද ලැබෙන පෘතු ගීසිද ලබුණයි මේ වැ පෘතුගීසි නාම මෙ දේවල් තියෙන්න්නේ නේද කියලා විටක කල්පනා කරන්න ඇතිං අන්න දැන් ති හාස දාානදුවල පොතාලදිරේ ඒ පිළිබඳවත් දැනගෙන මයි මේ දේවල් කියැන්තිගන්නේ ගීත කියදි පවාඒ නාමයි වචචන කෙරෙහි හොඳ අවධානයක් යොමු කරන්න ඒත් හරි වැදගත් මේ අධ්‍යනයන් කරද්දි. එළඟට කලාව ගැන කතා කරට පස්සෙ. අපි දන්න අපේ රටේ කාලාන්තරයක් එෙස්සේ වෙවිද යුගයින් යුගයට විවිධාකාරය චිත්‍රමූර්තිි කලා කැටයම් මේ දේවල් දියුණු වෙනවා. ඉතිං ඒ කෙසේ නමුත් පෘතු ගීසි බලපෑමෙන් පස්ස අපට යුරෝපීිය භාසයක් ෙනව මේ චිත්‍රවලට කැටයම්වලට ගෘහ නිර්මාණ ශිල්පිටි විශෂෙන් මොකද අප අර සාම්ප්‍රදායක ක්‍රමෙන් චුට්ටක් බැහරවෙලා සහර අවස්ථාවලද අපි ගිහින් තියෙනවා අනංගන්න ඒ මේ කියන්න වූ. යුරපියයා බාසය ලැබීම හතකොටග පෘතුගගේසින්ගෙන්තැයි මුලින්ම කාවේ පස්ස ලන්දේසින්ගේ සහි ඉංග්‍රීසින්ගේ යට තෙරී තවදුල්ටත් මේක වැඩි දියුණු වෙනවා අපට දැකගන්නට පුළුවන්. ඒ වගේම තමයි පැහැදිලිවම ඊළඟට අපිියොම්වෙන්න පෙළපත්නාම ගැනපි කතා කළ පෙළපත්නාම අපි හැමෝම භාවිතා කනව ලාංකය පිරිස්විදිර එතකොට අපිට මේ නාම තියෙනවනේ පෙරේරා ප්‍රනාාන්දුවාස් පොන්සේකා මේ වගේ නම් අපිට අපේ තියන. ඇති ේදේවල් අපි මෙතැක්කාල්ල හැමේතුවෙනනහ අපට පරම්පරාවෙන් ගරුම විච්චනම් නමුත් මතගතියාගතති ේදේවල් පෘතුගීසිංගෙන් තමයි අපට ලැමෙන සිහල නාම හරි වෙන. සබ්යහල තිනවන සිංහල රජවරුන්ට තිබ නම් නේද අන්න ඒ ආකාරයේ තමයි සිංහල නාම බොහොම ගොඩාකාස් සල්දි බෞද්ධාගම් මුල්කරගෙන මේදිහත තමයි ගොඩක් නිර්මාණය වුණේ සිහල බෞද්ධනාම හරිට තිබා ගොඩක් අතතේ මේ යුරෝපියයා බාසන් ලබඩ පෙර. නමුත් පැහැදිලිම ඉදිරයටට එනකොට මෙයාාබා සැන්නෙක් මේ නාම පට ඉට පස්සේ පුද්ගලනාම ගැන කතා කර මෙතන තාව තියනවා පෙලපත්නාම පිකිව කොස්ථල් විස් මෙන්න්ඩිස් මේ වගේ දේව ඒවගේ පුද්ගලනාම ගත්තාම කැතරින් සිමන් ලයිසා ජුවන් ලුසියා මේ වගේ නාම පැහැදිලිවම වහාවිතා කරන්න අප පටන් ගාත මේ පෘතුගිසි ආවාාසයයක් එක්ක ඉතිං පෙළපත්නම පුද්ගලනාම විතරක් නෙවෙයි අනෙකුත් වැදගත්නාමය නුත් තියෙනවා අප ේෙදනදා ජීවිත දි භාවිතාගන්න ගෙදර දොරේදිවෙන්න පොළුවන් පාසලේදී වැඩ කරන ස්ථානවලදි භාවිතාගැනනාම ඒ තමයි අල්මාරි බංකු කෝප්ප ඒවගේම පාදිලි කුරුසය බෞතේස්ම බෝවිට කතෝලිකාගම හදාරණ දක්පුතාලා බොහොම මේ වත්තෙක්ක භිශෂ මේ පාදිලිකුරුසේ සහ බෞතිස්ම කියන මේ වගේ වචනත් එක් ලැදී මීට වැඩියත් වන දලපපුතාල දන්නවා ඉතින් අනෙකුත් නාමනන් පෘතුගීසියෙන් අපේ ලබුණු මේ බොම හොඳින් අපි පාවිච්චි කරන්න දේවල් ඇදිනලා ජීවිතේදී. හොඳයි එහෙනං බොහොම පැහැදිලිවා අප බොහොම සාර්ථක විදිහච ඒ පිළිතුරත් සාකච්ෂා කළ තිස් පස්වැනි ප්‍රශ්නය ින් දලපොතාට පේනවා සමහර ප්‍රශ්න අපි බොහොම සරලව කෙටි උත්තරයක් ලියලාිටඉන්න තියන්න නමුත් දැ මේ වගේ ප්‍රශ්නයක් ගත්තාම පලන්න එ ක්ේත්‍රයන්ට උදාහරන්න දක්වමින් ලියනන. දැන් මේවාගේ ප්‍රශ්නක දුන දල පුතාල මට කියන්න අවශයි දැන් උදාහන දක්වන්නේ මේ ප්‍රශ්නති කෙලීම දලති මොකද මෙතනද දල පුතාාල එකක ට හොම හොඳින් ගොඩක්තවල්සාකචා කරණ පුුවන් නිසා නමුත් විභාගෙදී උදාහරණ දෙක බැගින් දක්වන්න උදාහන තුන්න බැගින් දක්වන්න මේ වගේ ලබා දෙනවා. එතකොට ඒ අනුවඒ උපදෙස් පිලිපදිමින් අනුගමනය කරමින් යන්න බෝම් පැහැදිලිවම අඩුවෙන්ගලියන් යන්නත් එපා හිට ඩිගලයන්න්න එපා බාද තින කාට උපදෙ පිපදි. ොඩ අවස්ාව ද ම දැකල ොලබට උපදෙ පිදි ැතිනිසාන්න ම උපදෙ හරිර කියවන්නේ නැති නිසා විවිධ ගැටලුවලට ලකුණු ලබා ගැනීමේදී ප්‍රශ්නවලට මූුණපානො. හැබැයි අපි හරියට පද අනුගමනය කරලා පිළි පැදල මේ ප්‍රශ්නවලට උත්තර ලියනවාන අන්න මේ ගැටලුවෙලට අපිට මොහුණ පාලන්න සිෙද්ද වෙන්න. හොඳයි. එනං දැන් හෝඳ දැනුමක් මේ තුළින් අපේ ලබාගෙන තියෙන දුවලපුතාලගේ මතකය මේ පාඩම් අපි කරපුමකොට සේව තවදුටත් පුොල් වෙලා තියෙන්නේ එහෙන මේ වගේම දැම් ප්‍රශ්න කකිහිපයකට මෙතනදි මහුණ දුන්න මේ වගේම තවත් ප්‍රශ්න කහිපයක් අපි කළ යුතුයි විශේෂයෙන්ම දවපතේ මේ ප්‍රශ්න. අපි කරාන්න කරන්න තමයිමන් නිතරම කීනවාගේ අපේ දැනුම අපිට විභාගට හොඳින් මුහුණදීමට හැකියාව වර්ධනය වෙන්. එ මෙමගේම තවත් ප්‍රශ්න කීපයකට අපික් මුණදීල බලමු හොඳින් පුහුණවමු. ඒ සඳහා අපි ඊළඟ කොටසික් නැවත හමුයිමු.